Bangladesh cricket board එකට දාපු නඩුව ඔව් මුලින්ම කියන්න ඕනේ පොඩ්ඩක් සනීප නැති ඒක ඉඳ පොඩ්ඩක් වොයිස් එක පොඩ්ඩක් ගිහිල්ලා තියෙන ඉතින් කතා කරමු Bangladesh cricket board එකට නඩුවක් දාලා තියෙනවා ඉතින් මේක දාලා තියන්නේ අයි අපි දන්නවා මේ තමින් ඉක්බල් ඉතින් one of the best openers Bangladesh වල ක්‍රීඩා කරපු හොඳ opener කෙනෙක් ඉතින් ඒ වගේම අපි දන්නවා අවුරුදු ගාණක් ක්‍රීඩා කරන ඉතින් ගොඩක් ලංකාවේ කට්ටිය තමයි දැන් බංග්ලාදේශ කට්ටියට වැඩි කැමති නැහැ ක්‍රීඩකයන් ගැන කැමති නැහැ නමුත් තමින් ඉක්බල් වගේ ක්‍රීඩකෙකුට මම කියන්නේ ගොඩක් අය ආදරෙන් අර නෝ හේටර්ස් වගේ ඉන්න ප්ලේයර් කෙනෙක් තමයි තමින් ඉක්බල් කියලා කියන්නේ ඉතින් කතා කරොත් එහෙම තමින් ඉක්බල් වර්ල්ඩ් කප් ස්කෝඩ් එකට දා තිබ්බ නැහැ ඉතින් වර්ල්ඩ් කප් ස්කෝඩ් එකෙන් ඔහු අයින් කළා තිබ්බා අපි දන්නවා ඔහු මුලින්ම අවුරුදු 17 කාලේ තමයි ක්‍රීඩා කරන්න 17 කාලේ 2007 වර්ල්ඩ් කප් එක ක්‍රීඩා කරන ඉතින් එතනින් තමයි ඔවුන්ගේ මේ ගමන පටන් ගන්න මේ ක්‍රීඩකයන් 3 දෙනාම උෂ්කර් රහීම් සගීබ් අල් හසන් ඒ වගේම තමින් ඉක්බල් මේගොල්ලෝ 2007 වර්ල්ඩ් කප් එකේ තමයි මුලින්ම ක්‍රීඩා කරන්නේ ඉතින් ගොඩක් ලොකු කාලයක් ක්‍රීඩා කරලා තිනවා ඔව් අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ ක්‍රීඩකයෙක් ඉතින් අර දෙන්නත් එක්ක සගීබ්ගේ මුෂ්විකයි එක්ක මම හිතන්නේ තවත් ඉන්න ඕනේ ක්‍රීඩකයෙක් තමයි තමින් හැබැයි ප්‍රශ්න වෙලා තිබ්බේ තමින් ඉක්බල් කියලා තිබ්බා එයාගේ මේ එක්ස්ක්ලූෂන් එකට යා මේ රීසන්ස් මේ ඔක්කොම කියන්නම් එතන පොඩි කතාවක් වෙලා තිබ්බා එයාට කවුද කෝල් කරලා එහෙම බංග්ලාදේශ ක්‍රිකට් බෝඩේ කිව්වා එයාව ඉන්ක්ලූඩ් කරනවා හැබැයි එයා එයාගේ ඕපනින් පොසිෂන් එකෙන් පල්ලෙහාට යන්න ඕනේ වෙනතර ගිල බැට් කරන්න ඕනේ කියලා දැන් එයා කියනවා එයා ක්‍රිකට් ක්‍රීඩා කරපු කාලේ ඉඳන්ම පටන් ගත්ත කාලේ ඉඳන්ම එයා අවුරුදු 17ක්ම ඕපනර් කෙනෙක් විදිහට තමයි කටයුතු කරේ එතකොට එයාට බෑ කියලා එයාගේ තැනින් පල්ලෙහාට ගිහිල්ලා ක්‍රීඩා කරන්න ඉතින් මේකත් එක්ක අර ඉට ඕපන් අප කෑන් ඔෆ් බෝන්ස් කිව්වත් හරිදින් වෙනා නැති ප්‍රශ්න ඇති වෙන්න ගත්තා ඒකත් එක්කම සකීබ් අල් හසන් ඇවිල්ලා කිව්වා බලන්න රෝහිත් ශර්ම වගේ ක්‍රීඩකෙක් අංක 7 ක්‍රීඩා කරලා තමයි පටන් ගත්තේ නමුත් ඔහු ආරම්භ පිටකරුවෙක් කරාට පස්සේ ඔහු ලකුණු 10000 තුන ලබා ගත්තේ ඒ වගේම ලෝකයේ ඉන්න හොඳම ආරම්භ පිටකරුවෙක් අතරට ගියා කියලා ඉතින් ඇයි අහනවා තමීම්ට බැරි පොඩ්ඩක් කණ්ඩායම ගැන හිතන්න එයාගෙන නෙමෙයි එයා දැන් ගොඩක් සෙල්ෆිෂ් එයා ගැන හිතන්න නැතුව කණ්ඩායම ගැන හිතලා කණ්ඩායමේ අවශ්‍යතාවය ගැන හිතලා ඇයි එයාට පල්ලෙහාට ඇවිල්ලා ක්‍රීඩා කරන්න බැරි වෙන ස්ථානයක බැට් කරන්න බැරි ඇයි කියන එක ශකිබ් අල් හසන් කියලා තිබ්බා ඉතින් මෙතන ගොඩක් මේ ජේෂ්ඨ ක්‍රිකට් මේ සීනියර් ප්ලේයර්ස්ලා අතර ප්‍රශ්න තියලා තිබ්බා අනිත් සීනියර් ප්ලේයර් තමයි මහමුදුල්ලා ඉතින් සීනියර් ප්ලේයර්ස් හතර දෙනාගෙන් අනිත් එකා තමයි මහමුදුල්ලා ඉතින් මහමුදුල්ලාවත් කණ්ඩායමෙන් ඉවත් කරලා තිබ්බා ඉතින් ඒකටත් චෝදනා එල්ල වුණා චන්දික හතුරුසිංහට අපි දන්නවා නැවත වාරයක් චන්දික හතුරුසිංහ තමයි බංග්ලාදේශ කණ්ඩායමේ කෝච්චිත කටයුතු කරන්නේ ඉතින් හතුරුසිංහට ගොඩක් එල්ල චෝදනාවක් තමයි මේ සීනියර් ප්ලේයර්ස්ලා කොටවනවා කියන එක ඉතින් ප්ලේයර්ස් අතර ප්‍රශ්න ඇති කරන්න බලනවා කියන එක ඔව් ඒ ද ඇත්තම සිද්ධ වුණා තමයි ශකිබුයි මේ එකට ක්‍රීඩා කරපු එකට ආපු ක්‍රීඩකයන් මේ පොඩ පොඩ තරහ වෙලා තියෙනවා ඉතින් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා ඉන්ටර්නල් ප්‍රශ්න ඒ මොකද මෙයා හින්දා ඉතින් ඒකම මහමුදුල්ලායි කේස් එකත් ඔව් දැන් යාව ඉන්ක්ලූඩ් කරලා තිනවා වර්ල්ඩ් කප් ස්කෝඩ් එකට හැබැයි ගොඩක් කට්ටිය නගර ප්‍රශ්නයක් තමයි මහමුදුල්ලාව ඉන්ක්ලූඩ් කරන්න හිටියා නම් ඇයි යාව මේ ඒෂියා කප් ස්කෝඩ් වලින් එහෙම ඉවත් කරේ ඇයි යාව එතන තිබ්බේ නැත්තේ කියන එක ගොඩක් අය ප්‍රශ්න කරනවා ඉතින් දැන් අපිට දැනගන්න ලැබෙලා තියෙනවා මේ පුරිනවා ලීගල් නෝටිස් එකක් යවලා තියෙනවා කියලා ඉතින් එතන ඒ ආටිකල් එකේ තියෙන්නේ බංග්ලාදේශ ක්‍රිකට් බෝඩ් BCB has been served the legal notice to include opener Tamim Iqbal in the World Cup squad. In the notice, the BCB has also been asked to remove head coach Chandika Hathurusinghe. On behalf of Bangladesh Cricket Support Group's General Secretary Abdullah Al Manoom, Supreme Court lawyer Asel Al Manoom sent the notice to the BCB on Wednesday. Thing මේ නඩුව මේක යවලා තියෙන්නේ මේ ලීගල් නෝටිස් එක යවලා තියෙන්නේ අතරම Bangladesh Cricket Support Group කියන එකේ ඒකේ ජෙනරල් සෙක්‍රටරි Abdullah Al Manoom වෙනුවෙන් Supreme Court lawyer Russell Al Manoom තමයි මේ ලීගල් නෝටිස් එක යවලා තියෙන්නේ Bangladesh Cricket Board එකට. ඒකද කියලා තියෙනවා ඕපනර් Tamim Iqbal නැවතත් World Cup squad එකට දාන්න. ඒ වගේම චන්දික හතුරුසිංහව කැප්ටන්සිකෙන් සමාන කෝචින් වලින් අයින් කරන්න කියලා ඉතින් ඒක තමයි ඒකෝල ඉල්ලන්නේ. වෙලාවකට මටත් හිතෙනවා ඇයි දන්නේ නැහැ කියලා Bangladesh Cricket Board එකට එකපාරක් චන්දික හතුරුසිංහ ඒකලනේ කෝචිද කටයුතු කරනවා. එතකොට ප්‍රශ්නයක් දාගෙන තමයි එළියට යන්නේ. එතරම් මේ Tamim Iqbal සකීබ්ලත් එක මේ සීනියර් ප්ලේයර්ස් අතක මේ සකීබ්ගේ අංක තුන ක්‍රීඩා කරන එක අන්න ඔය ප්‍රශ්නින් තමයි ගොඩක්ම ඒ එතන සීනියර් ප්ලේයර්ස් අතක ප්‍රශ්න ඇති වුණේ. ඉතින් එයා යන්නේ එළියට වලියක් දාගෙන එහෙම ගිහිල්ලා ලංකාවේ කෝචිද කටයුතු කරනවා. ඉතින් අපෙන් යන්නේත් වලියක් දාගෙන අපිට ගොඩක් ප්‍රශ්න නැති ලීගල් ප්‍රශ්න වෙනවා. ඊට පස්සේ ආ ගියාට පස්සේ ආ ඔස්ට්‍රේලියාවට ගියාට පස්සේ නැවත පාර බංග්ලාදේශයේ තීරණයක් ගන්නවා. එයාව තව පාරක් කෝච්චිදට ගන්න. ඉතින් එතකොටත් කණ්ඩායම නායකය සගීප තමයි. අර සීනියර් ප්ලේයර්ස් ටික අර විදියටම ඉන්නවා. ඉතින් අර සීනියර් ප්ලේයර්ස්ලගේ අතර ප්‍රශ්න ඇති කරනවා කොටෝන එක
කියලා දැන දැනත් මේ තව පාර බංගලාදේශ කණ්ඩායම තීරණයක් කරනවා ව්‍යවහාරය ගන්න කෝච්චි දිර ඉතින් ඇයි දන්නේ ඕන්න ඔක තමයි වෙලා තියෙන ප්‍රශ්නේ ඉතින් මොන දේ වුණත් ලීගල් නොටිස් එකක් ආවා තියෙනවා ඉතින් බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා